आयुभवन आदरणीय दुवेपुते ममाद उपत्येक साकच्छा किरीमट बलापुरुत्तु अन्ने अपट लेखन वहरेदी नतहुत लिखित भाषावेदी वेदगत्वन संकेत एमत् नैत्तिनम् लकुणु किहिपयक् पिलिबंदवयि पसुकिय शिष्यत्व विभागेदी ए कियन्ने 2019 वर्षे पवत्वन लद शिष्यत्व विभागेदी श्री लंका विभाग දෙපාර්තමේන්තුව විසින් ලකුණු විශ්ලේෂණ වර්තාවක් සකස් කර තිබෙනවා. ඒ වර්තාවේ අනාවරණය කරගත් අඩුම ලකුණු ලබාගත් ප්‍රශ්න අතර මම ආද කතා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව යටතේ ලැබුණු ප්‍රශ්නයක් ඇතුළත් වන බවත් මා මුලින්ම කියන්නට ඕනේ. මේ පාඩමෙන් සෑම වර්ෂයකම වගේ ප්‍රශ්නයක් සකස් කරන නිසා මේ වසරේදී ප්‍රශ්නයක් සකස් කරයි කියලා අපි හිතනවා. ඒ කෙසේ වෙතත් අපේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලදී සහ එදිනදා ජීවිතයේදී මේ පිළිබඳව දැන සිටීම වැදගත් දෙයක් මා හිතනවා. ඒ නිසා මේ පාඩම ඔබට ඉතා වැදගත් දෙයක් මා විශ්වාස කරනවා. එහෙනම් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විරාම ලකුණු ගැන. ඔබට මතකද දුවේ පුතේ හතර ශ්‍රේණියේදී ඔබ විරාම ලකුණු ගැන ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත් විරාම ලකුණු වලට අමතරව තවත් එක විරාම ලකුණක් ගැන පමණයි පහ ශ්‍රේණියේදී ඉගෙන ගැනීමට ඔබට තිබෙන්නේ. ඔබ හතර ශ්‍රේණියේදී මේ පාඩමේ නිපුණයෙක් නම් පහ ශ්‍රේණියේදීද මේ පාඩමේ හොඳ නිපුණයෙක් වීමට ඔබට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් මේ පාඩම මුල සිටම සරලව සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම විරාම ලකුණු හඳුනා ගනිමු. තිත ප්‍රශ්නාර්ථය කොමාව යුගල උඩු කොමා විශ්මයාදී ලකුණ සරල වරහන් ඔබ පහ ශ්‍රේණියේදී අලුතින් ඉගෙන ගන්නා විරාම ලකුණ කෙටි ඉර අපි දැන් බලමු මේ තිත කියන විරාම ලකුණ වාක්‍යයක යෙදෙන අවස්ථා පිළිබඳව වාක්‍යයක් අවසන් බව දැක්වීම සඳහා නැවතීමේ ලකුණ ලෙස අපි තිත යොදනවා මේ නිදසුන් දෙස බලන්න මම පාඩම් කරමි ඔබට පේනවා ඇති මේ වාක්‍ය අවසානයේ තිත යොදා තිබෙන ආකාරය අපි සෙල්ලම් කරමු මේ වාක්‍ය ලෙස බලන්න සතියන්තේ නිවාඩුවට බින්දුලා ගමේ ගියා මේ වාක්‍ය නම් ඔබ මීට පෙර කොහේ හෝ තැනක කියවූ වාක්‍යයක් නේද සතියේ දවස් 5ම පාසල් යන අත්තම්මලා සිටිති. මේ සෑම වාක්‍යයකම ඔබට පේනවා ඇති වාක්‍යයක අවසානය දැක්වීම සඳහා තිත යොදා තිබෙන ආකාරය. මම උදාහරණ ලෙස ගත්ත අවසාන වාක්‍ය දෙක ඔබේ සිංහල පෙළ පොතේ තියෙන පාඩම් වලින් උපුටා ගත්ත වාක්‍ය දෙකක්. මම මේ වාක්‍ය දෙක යොදන්නට එක හේතුවක් තියෙනවා. ඒ තමයි මේ තිත යෙදෙන අවස්ථා පිළිබඳව වැඩිපුර ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ඔබේ පෙළ පොතේ තියෙන පාඩම් එකින් එක කියවන්න ඔබට මේ පාඩම් කියවන අතරතුරු බලන්න තිත යෙදී තිබෙන අවස්ථා ඔබට මේ පිළිබඳව හොඳින් වැටහෙනවා ඇති දැන් විරාම ලකුණක් ලෙස තිත යෙදෙන තවත් අවස්ථාවක් පිළිබඳව අපි දැන් බලමු පහත මුලකුරු සමගල නාම දෙකලේකුගේ නම දීමේදී තිතේ දෙන අවස්ථා පිළිබඳව අවධානය අපි දැන් මේ ලොකු කරමු ඔබ දැන් හොඳින් බලන්න මේ ඉරියැදි ස්ථානයේ දෙස මුලකුරු සමග නමක් ලියන විට මෙලෙස තිත යොදන බව හොඳින් මතකයේ තබා ගන්න
විරාම ලකුණක් ලෙස තිත යෙදෙන තවත් අවස්ථාවක් වන්නේ නාමයක් කෙටි කර ලිවීමේ අවස්ථාවයි. පහත දී ඇති නිදසුන් දෙස බලන්න. විරාම ලකුණක් ලෙස ප්‍රශ්නාර්ථ ලකුණ හඳුනා ගනිමු. ප්‍රශ්නයක් අසන ලද වාක්‍යවල අවසානයේදී ප්‍රශ්නාර්ථ ලකුණ යොදනු ලබයි. පහත දී ඇති වාක්‍ය හොඳින් කියවා ඒවායේ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබට පේනවා නේද ප්‍රශ්නයක් අසන ලද වාක්‍යවල අවසානයේදී ප්‍රශ්නාර්ථ ලකුණ යොදා තිබෙන ආකාරය. ඔයාලට පුළුවන් මේ පිළිබඳව තවදුරටත් දැනුම වැඩි කර ගැනීම සඳහා 3-4-5 ශ්‍රේණිවල මව්බස පෙළ පොත්වල ප්‍රශ්නාර්ථ ලකුණ යෙදී ඇති වාක්‍ය සොයා ලියන්න. දැන් අපි කොමාව කියන විරාම ලකුණ ගැන අවධානය යොමු කරමු. වාක්‍යයක් අවසන් වීමට පෙර තබන විරාමය සඳහා කොමාව යොදනු ලැබේ. පහ ශ්‍රේණිය පෙළ පොතෙන් උපුටාගෙන ඇති කොමාව යෙදුණු පහත වාක්‍ය දෙස හොඳින් බලන්න. කොමාව යෙදෙන තවත් අවස්ථාවක් වන්නේ ආමන්ත්‍රණයකින් පසුව කොමාව යොදා ලිවීමයි. මේ නිදසුන් දෙක බලන විට ඔබට පේනවා ඇති අයියේ සීයේ යන ආමන්ත්‍රණයට පසුව කොමාව යොදා ඇති ආකාරය. මේ වාක්‍ය දෙස බලන්න. මේ වාක්‍ය කොමාව යෙදෙන අවස්ථාවක් සඳහා තවත් උදාහරණයක්. මේ උදාහරණය මගින් ඔබට පෙන්වන්නේ එකම කාණ්ඩයකට අයත් නාම පද කීපයක් එකම වාක්‍යයක ලිවීමේදී ඒවා වෙන්කර දැක්වීම සඳහා කොමාව යොදනු ලැබේ. මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ අවසාන වචනයට පසුව කොමාව නොයෙදීමයි. මේ උදාහරණ ලෙස බැලීමේදී මා මීට පෙර සඳහන් කළ කොමාව යෙදෙන අවස්ථාව පිළිබඳව ඔබට හොඳින් වැටහෙනවා ඇති. මීළඟට අපි හඳුනා ගන්නා විරාම ලකුණ වන්නේ යුගල උඩුකොමා. යමක විසින් කළ ප්‍රකාශයක් ලිවීමේදී එය යුගල උඩුකොමා තුල ලිවිය යුතුයි. යමකින් උපුටාගත් කොටස අපි ලිවීමේදී එම කොටස අපි ලිවිය යුත්තේ යුගල උඩුකොමා තුලය.
දැන් අපි අවධානය යොමු කරමු විශ්මයාදී ලකුණ ගැන. විශ්මයක් දැක්වීම සඳහා අප විශ්මයාදී ලකුණ භාවිතයට ගන්න එක් අවස්ථාවක්. ශෝකයක් හැඟවීමටද ලේඛන වහරේදී එමත් නැත්නම් ලිඛිත භාෂාවේදී විශ්මයාදී ලකුණ යොදා ගන්න ලබනවා. ආශිර්වාදයක්, ප්‍රාර්ථනාවක්, සුබ පැතීමක් දැක්වීම සඳහාද අපි යොදාගන්නේ විශ්මයාදී ලකුණ. ඊළඟට සරල වරහන් ගැන අපි අවධානය යොමු කරමු. යම් ප්‍රකාශයක අර්ථය පැහැදිලි කිරීම සඳහා එය සරල වරහන් තුර ලිවීම සිදු කරනු ලබනවා. යම් ප්‍රකාශයක අමතර තොරතුරක් දැක්වීමට අවශ්‍ය වූ විට එම දැක්විය යුතු තොරතුරු අප ලියන්නේද සරල වරහනක් තුළය. ඔබට හඳුන්වා දෙන අවසාන විරාම ලකුණ කෙටි ඉර. යම් කාල පරිච්ඡේදයක් ඉලක්ක වීමේදී සහ පිටු අංක ආදිය ඉලක්කමෙන් ලිවීමේදී මේ කෙටි ඉර අපි විරාම ලකුණක් විදියට යොදා ගන්නා එක් අවස්ථාවක්. කෙටීර යොදා ගන්නා තවත් අවස්ථාවක් වන්නේ පේලියක කෙළවරෙහි සම්පූර්ණ පදයක් සඳහා ඊට ප්‍රමාණය මදි වූ අවස්ථාවක එහි යෙදී හැකි අවසාන අකුරට පසුව කෙටීර යොදනු ලබනවා.